මහාවංශයේ සඳහන් වෙලා තියෙන විදිහට බුදුහාමුදුරු පිරිනිවන් මංචකයේදී තමන් වහන්සේගේ ශාසනය මතු පවතින්නේ ශ්‍රී ලංකාවේ බව දේශනා කළාලු. මේ කතාව ත්‍රිපිටකයේ එන කතාවක් නොවන නිසා ගොඩක් අය පිළිගන්නේ නැහැ. නමුත් කලාපයේ ඉතිහාසයේ එක්ක බලද්දී මේ කතාව බුදුහාමුදුරුව දේශනා කළා හෝ නැතත් ඒ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැයි කියලා පැහැදිලි වෙනවා. අපි බැලුවොත් බුදුහාමුදුරුව වැඩ වාසය කරපු ඉන්දියාවෙන් බුද්ධාගම සියවස් කීපයකට පස්සේ අතු ගෑවිලාම ගියා. නමුත් අපේ රටේ අවුරුදු 2500කට වඩා වැඩි කාලයක් තිස්සේම බුද්ධාගම සුරක්ෂිතව පවතිනවා. බුද්ධාගම ඉන්දියාවෙන් අතුරුදහන් වෙලා යන්න හේතු කීපයක් බලපෑවා. එක හේතුවක් උනේ Hindu ආගමේ බලපෑම. ඊට අමතරව ඊළඟ කාරණාව උනේ මුස්ලිම් ආක්‍රමණ. මේ මුස්ලිම් ආක්‍රමණ නිසා සියලුම බෞද්ධ සිද්ධස්ථාන වගේම නාලන්දා වගේ විශ්වකීර්තියට පත් වූ බෞද්ධ විශ්වවිද්‍යාල සියල්ලම පාහේ විනාශයට පත් වුණා. ඉන්දියාව වගේම ඒ අවට තිබ්බ පැරණි බෞද්ධ රටවල් සියල්ලෙන්ම පාහේ බුද්ධාගම අතුරුදහන් වෙලා ඒ රටවල් ඉස්ලාම් රටවල් බවට පත් වුණා. ඉන්දියාවේ උනත් අත වෙනකොට Hindu බහුතරයට පස්සේ වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජනතාව. මේ නිසා අපි අද හිතුවා අද වෙනකොට ඉස්ලාම් ආගම වැළඳගෙන තියෙන බෞද්ධ රටවල් කීපයක් ගැන කතා කරන්න. ඉන්දුනීසියාව. ලෝකේ විශාලතම මුස්ලිම් රාජ්‍ය මොකක්ද කියලා ඔයාලගෙන් ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරය? සමහර විට සෞදි අරාබිය කියයි නේද? හැබැයි ඒ උත්තරේ වැරදි. ලෝකේ ලොකුම මුස්ලිම් රාජ්‍ය වෙන්නේ ඉන්දුනීසියාව. ඒ වගේම ලෝකයේ පිහිටි විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයක් පිහිටලා තියෙන්නේ කොහෙද කියලා ඔයාට අදහසක් තියෙනවද? උත්තරේ වෙන්නේ බොරොබුදුර්. මේ විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවෙමයි කියලා කිව්වොත් සමහර විට ඔයාට පුදුම හිතේ. ඒත් ඒක තමයි ඇත්ත. ඒ වගේම ඉන්දුනීසියානු රජය සහ ජනතාව මේ විහාර සංකීර්ණයේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මොකද බොරොබුදුර් කියන්නේ ඒ රටේ පිහිටි ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක්. 12 සියවස දක්වාම ඉන්දුනීසියානු දූපත්වල ප්‍රධාන ආගම් බවට පත්වෙන්නේ Hindu ආගම සහ බුද්ධාගම. ජාවා, සුමත්‍රා වැනි දූපත්වල තවමත් විවිධ විහාර ආරාමවල නටබුන් හමු වෙනවා. නමුත් වෙළඳාම සමග මුස්ලිම් ආගම පැමිණීමත් සමග අනෙකුත් ආගම්වල පරිහානිය සිද්ධ වෙලා තියෙනවා. මාලදිවයින. දිවෙහි රාජ්‍යයේ විදිහට ස්වදේශිකයින් හඳුන්වන මාලදිවයින අද වෙනකොට ඉස්ලාම් රාජ්‍යයක් විදිහට ව්‍යවස්ථාවෙන් පිළිගෙන තිබ්බත් එය පැරණි බෞද්ධ රාජ්‍යයක්. බොහෝ දෙනා විශ්වාස කරන විදිහට මාලදිවයින ජනාවාස කරන්නේ ලංකාවෙන් ගිය පිරිස්. මාලදිවයිනේ භාෂාව උණු දිවෙහි භාෂාව සිංහල භාෂාවට බොහෝ සෙයින් සමානකම් දක්වනවා. දූපත් විශාල සංඛ්‍යාවකින් සමන්විත මාලදිවයිනේ සෑම දූපතකම අතීතයේදී විහාර ආරාම ගොඩනැගිලා තිබුණා. නමුත් මාලදිවයිනේ රජකළ රජු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමත් සමගම අනිකුත් ජනතාවටත් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට බල කරනු ලැබුවා. ඊට විරුද්ධ වුණු භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස ඝාතනය කරමින් විහාරාරාම මුස්ලිම් පල්ලි බවට පත් කරනු ලැබුවා. අද වුණත් මාලදිවයිනේ ඇතැම් දූපත්වල කැණීම් කරද්දී බෞද්ධ පුරාවස්තු හමු වෙනවා. පාකිස්තානය. ගොඩක් ජාතක කතාවල අපමහා බෝසතාණන් තක්සලා නුවර දිසාපාමොක් නම් පණිවරයාගෙන් ඉගෙන ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සමහර බණ කතාවල අප්සරාවන් බඳු කාන්තාවන් වාසය කරපු මදුරට සාගල නුවර ගැනත් සඳහන් වෙනවා. මේ තක්සලා නුවරත් සාගල නුවරත් දැන් පිහිටලා තියෙන්නේ පාකිස්තානයේ. ඒ තක්සලාව තැක්සිලා නමිනුත් සාගල නුවර සියල්කෝට් නමිනුත්. ඉන්දියාවේ හිටපු අවසාන බලවත් බෞද්ධ රාජවංශයේ උණු කුෂාණ රාජවංශයේ අගනුවර උණු පුරුෂපුරය වර්තමානයේ පේෂවෝර් නමිනුත් පිහිටා තිබෙන්නේ පාකිස්තානය තුලයි. ඉන්දියාවට උතුරු දිගින් එල්ල වුණු මුස්ලිම් ආක්‍රමණවලදී මුලින්ම තර්ජනයට ලක්ුණේ වර්තමාන පාකිස්තානයේ පිහිටලා තිබ්බ ප්‍රදේශයයි. ඒ නිසා ඉස්ලාම් ආගම ඒ ප්‍රදේශවල මුල් බැසගෙන ගියා වගේම පැරණි බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම පාහේ පරිහානියට පත් වුණා. බංග්ලාදේශය. නාලන්දා විශ්වවිද්‍යාලය වගේම ඒ කාලේ පැවතුන ප්‍රබල බෞද්ධ විශ්වවිද්‍යාල තුනක් උනේ සෝමපුර, ජගද්දලා සහ වික්‍රමපුර විශ්වවිද්‍යාල. මේ විශ්වවිද්‍යාල තුනම පිහිටලා තිබ්බේ වර්තමාන බංග්ලාදේශයේ. අද වෙනකොට බංග්ලාදේශය සම්පූර්ණයෙන්ම වගේ ඉස්ලාම් රටක් බවට පත් වෙලා.
නමුත් අද පවා බංග්ලාදේශයේ අතිශය සුළුතරයක් බෞද්ධයින් ජීවත් වෙනවා. විශේෂයෙන්ම චිතගොන් ප්‍රදේශයේ. වරින් වර ඔවුන් ඉලක්ක කරගනිමින් බංග්ලාදේශ වැසියන් ප්‍රචණ්ඩත්වයේ මුදා හරිනවා. මීට වසර කිහිපයකට පෙර චිතගොන් ප්‍රදේශයේ බෞද්ධ විහාරාම රාශියක් විනාශ කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය එම විහාරාරාම නැවත ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දීමද සිදු කළා. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා මෙරටට වැඩම කරන බංග්ලාදේශ භික්ෂූන් අපේ රටේ පිරිවෙන්වල සුලභ දර්ශනයක්. ඇෆ්ගනිස්තානය. බාමියන් බුදුපිළිමේ සහ ඇෆ්ගනිස්තානය කියන වචන දෙක එකිනෙකින් වෙන් කරන්න බැරි වචන දෙකක්. තලේබාන් ත්‍රස්තවාදීන් විසින් මුළුමහත් ලෝකයේම විරෝධතාවයේ මැද්දේ මේ සුවිශාල බුදුපිළිම දෙක පුපුරවා හරිනු ලැබුවා. ඒ මගින් උත්සාහ කරනු ලැබුවේ පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීමටත් වඩා ඇෆ්ගනිස්තානයේ පැරණි බෞද්ධ උරුමය විනාශ කර දැමීමයි. නමුත් ඊටම මෑතකදී පවා ටින් නිදියක් සඳහා කැණීම් කරද්දී පැරණි බෞද්ධ විහාරයක නටබුන් හමු වුණා. දැන් චීන ආධාර යටතේ එම විහාරය වෙනත් තැනක ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරනු ලබනවා. ඉරානය. ඉරානය තුල බුද්ධාගම නැතිවෙන්නේ අමුතුම ආකාරයකටයි. පර්සියාව විදිහට අතීතයේ හැඳුන්වුණු ඉරානයේ ප්‍රධාන ආගම බවට අතීතයේ පත්වන්නේ සරත්‍රෂ කියන ආගම. මේ ආගමේ බලධාරීන් බුද්ධාගම ඇදහිම පර්සියානුවන්ට තානම් කරනු ලබනවා. මේ වගේ බලපෑම් මැද්දේ උනත් බුදුදහම රැකිනවා. නමුත් ඉරානයට මුස්ලිම් ආක්‍රමණ එල්ලවීමත් සමග තවදුරටත් බුද්ධාගමට සටන් කිරීමට හැකියාව නැති වෙලා යනවා. බුද්ධාගම ප්‍රචාරය කිරීම භික්ෂූන් වහන්සේලාට තහනම් කෙරෙනු අතර උන්වහන්සේලා වෙනත් රටවල් වලට පිටුවහල් කිරීමද සිද්ධ වුණා. උස්බෙකිස්තානය. උස්බෙකිස්තානයේ මධ්‍යම ආසියාවේ පිහිටි මුස්ලිම් රාජ්‍යයක්. ඒ රට වගේම ඒ රටේ අසල්වැසි රටවල් වන කසකස්ථානය, කිර්ගිස්ථානය, තුර්කිස්ථානය, තජිකිස්ථානය කියන රටවල් අතීතයේදී මහායාන බෞද්ධ රටවල්. චීනයේ සිට සේදමාවත හරහා පැමිණි භික්ෂූන් වහන්සේලාත් ඉන්දියාවේ සිට දකුණු දිගින් පැමිණි බෞද්ධ ධර්ම දූතීනුත් මගින් මේ රටවල් පිහිටි ප්‍රදේශ කසාවතින් බැබලීමට පත් කරනු ලැබුවා. නමුත් කලාපේ අනෙකුත් රටවල් වලට උනා වගේම මොංගෝලියානු සහ අරාබි ආක්‍රමණත් එක්ක මේ රටවල බුද්ධාගම අතුගෑවිලාම ගියා. නමුත් අද වෙද්දී උනත් මේ රටවල 100%ට වඩා අඩු බෞද්ධ ජනගහනයක් ජීවත් වෙනවා. ඒ වගේම මේ රටවල් සියල්ලගෙම පාහේ බෞද්ධ විහාරාරාමවල නටබුන් විසිරිලා තිබෙනවා. ලෝපුරා ඇති විශ්මිත තොරතුරු සමගින් නැවතත් විශ්වකර්ම තුලින් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්.